ශ්‍රී ලංකාවේ ප්‍රථම කවිබන කැසට් පට නිෂ්පාදකීන් වනේ රන්සිලු එන්ටර්ප්‍රයිසස් සාදර ඉදිරිපත් කිරීමක්. රන්සිලු කවිබන අංක 4 වෙස්සන්තර ජාතක කතා පුවතයි මී. සම්පීන ලක්කන විරා ජිත රූප සාරං සාරං විචිත්ත නය දා රිත ධම් රක්කිත බවත් තය නිය ලෝකං ලෝකන්ත ගුන් ජිනවරං සිර නමාමි කරුණාසාගර මෙත් මුදිතාකර සසරේ ගිනි නිවන අවිදු අඳුර හම් රසය දුන් ලොව සනසන දියනා අසරණ සතුනට සරණ සදාලන් සෑසිපියානන්ගේ මම නම දින් සිරි පාද පියුම් යුග සාදු කියා බැතිනි සංසාර සින්දු තරිතුන් සරණංව බන්දං බන්දං සිවං සිරි දදං මනනෙත දෛතං දෛතං නින්ද සුකුමං බුජසිද්ද සුන්දං සුදුන්දං සුධම්ම පවරං සිරසානමා කරු සසරේ එතරට යන්නට බෙරවිරිය දරනා සියලුම සතුනට මග පෙන්වාලන අවිදු අඳුර කරුණාසීතල සම්මා සම්බුදු හිමිසඳ දෙසු මෙතිනි මම නම දින් සද හම් සුවසා
ඥත්තයන මතිසා රද පුඤ්ඤ කෙත්තං කෙත්තං යුතං විපුලසේක පතාවි භාරං භාරං වසාදු අරසං වරසීලවන්තං වන්තං ගතං සමිත සංඝ වරං නමාමි සදහැතියන්ගේ පින් සිත වපුරන පින්කෙතකට සම වූ සසර සියලු දුක් ලොවුතුරු නිවනින් එළිය ලබාදුරලු සැරියුත් මහා මුගලන් පිළිවෙල ලෙස පැවතෙන ලොව මම නම දිම්සිරි මත් මහසඟ ගාන සාදු කියා බැතිනි දහමේ සිසිල් තුන් ලොව ගිනි නිවන්නේ ඒ ධම්මැසීමෙනි සැනසුම ලැබෙන්නේ සදහම් සුවඳ සුරපුරයට ගලන්නේ සවුලෝනිවැසි දෙවි සවනත යොමන්නේ වෙසතුරු අත්භාවේ ඉපදීමුනිදු පෙර දසපාරමීදම් නිතියෙන් පුරනවර මහදන් දුන් අයුරුමිකත සසල කර කවියෙන් කියමි හැම හදවත් අවදි කර මත් පැන සුරා සූදුව රජ කරන නිති ලෝකය එකම ගිනි උඳුන කිසුවය නැති ජීවිතයක් ලබාගන්නට සැපත ඇති මිනිසට හැදෙන්නට එක බණ පදය ඇති වාසනාවන්ත පින්වතුනි සවුලෝ සැනහු දහම් සිහිලසින් නරනා පූජිත සදා මුදුනතින් සම්මා සම්බුදු හිමියන්ගේ ඒ භව ගමනේ අසිරිමත් සිරිතක් ගැන පවසන්නට පළමුව මෙන්න මේ විදිහට අපේ හිත සකස් කර ගනිමු. විතරාගී බුදු ගුණ සී වෙනවා සවුලෝ සත් වාග සැනසෙනවා ඇත පටන්නේන දුක් දුරු වෙන්නට දහමින් ආලෝකය දෙනවා
රුදු අදමිටු ගුණ ඇති අය හමුවේ සුදු මුදු මෙත් සිතිවිලි ලියලා බොදු පින්වතුනේ ලෝකය නිවුනේ බුදුහාමුදුරුවෝ බණ කියලා ඒවැනි සදහම් අපේ ජීවිතයට දෙලොවම මිහිරිම සුවකාමි මී පැණිවාගේ සවනට ගනු මැන ඔබ හැම බුදු හිමි අනුගාමි ජූතක බමුණාගේ හිරිහැර විඳ විඳ වැළපුණු ජාලිය ක්‍රිෂ්ණ ජීනා වෙසතුරු පුවතිනි දහම් දෙසන්නේ දෙසවන දෙනු මැන සියලු දෙනා ඉතා ඈත අතීත කාලේ දඹදිව සිවි රට ජයතුරා නුවර සඳ මහරජතුමා රජ කරන කාලේ අප මහ බෝසතාණන් වහන්සේ එතුමන්ට දාව ඉපදිලා වෙස්සන්තර කියන නමින් ප්‍රසිද්ධ වුණා. මේ වෙස්සන්තර කුමාරයා දන් දෙන්නට දැක්කුවේ පුදුම විදිහේ කැමැත්තක්. මෙන්න මේ විදිහට දන් දෙමින් කාලය ගත වෙන විට පින්දම් කරයි නැති කර ගන්නට සෝක ඉන් ඔහු ලබයි ලොව සැප සම්පත් නේක පෙර සිරිතට අනුව පැවතුණු රජගේක මන්ත්‍රී බිසව සහ ලැබුවා අභිෂේක රන් රස පරිදි දැන් කාලය ගත වෙනවා පින්කම් වලට නිතරම සිත යොමු වෙනවා සන්සුන් දිවි පෙවෙත නිතරම අග යනවා පින්වත මෙවැනි සිදුවීමක් සිදු වෙනවා මෙවස්සන්තර කුමාරයා තමන්ගේ සියලුම වස්තුව දන් දෙන්නට පටන් ගත්තා. රන් රිදී මුතු මැණික් ලබාගත් අය සතුටු වෙනවා දකින මේ කුමාරයාත් සතුටු වුණා. සෑම දෙයකින්ම 700 ගණනේ දන් දෙමින් ජීවත් වෙන අතරතුර කලක් මෙහෙම තම වස්තුව දන් දෙන අතරේ කොතෙක් දන්නට දුන්නත් සිරි සම්පත ඉතිරේ ආලෝකය ඇති කරමින් මුළු රජ මැදුරේ බිලිඳු සිනාසුරතල් හඬ දස අත පැතිරේ ජාලිය සහ ක්‍රිෂ්ණ ජිනා දෙදෙන ඉපදුනා දරුසෙනේ අස ගංගාවක් වගේ ඉතිරුණා සඳ මහරජුගෙත් මුවාගට සිනාමතුනා මේ දරු දෙන්නාගෙන් රජමැදුර බැබලුනා ජයතුරා නුවර වෙස්සන්තර රජතුමා දන් දෙන කාලේ
කලිඟු රටේ මහා දුර්භික්ෂයක් ඇති වෙනවා. ඒ දුර්භික්ෂය නැති කරගන්නට නම් ජයතුරාපුර නුවර රජකරන වෙස්සන්තර රජතුමාගේ සුදු ඇතා කලිඟු රටට ගෙන්න ගන්නට ඕන කියලා ඒ රටේ බමුණු කියනවා. කලිඟු රටේ බමුණන් පැමිණෙනවා, වෙස්සන්තර මහරජු හමු වෙනවා. සිදුවී ඇති දුක ගැන පවසනවා, වෙසතුරු නිරිඳුගේ පිහිට පතනවා. මහනියඟයකින් රටම පෙලෙන්නේ, සුදු ඇතු ලැබුණොත් එය දුරු වෙන්නේ. කරුණා බලයෙන් අප නිරිඳුන්නේ, ඒ පිරිසට සුදු ඇතු දන් දුන්නේ. මුළු ජයතුරාපුර නුවරටම සිරි සම්පත්තිය ගෙනල්ලා දුන්න සුදු ඇතා දන් දුන්නට පස්සේ රටේ වැසියෝ කුපිත වෙලා සඳ මහරජතුමා ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම කියනවා. මහරජතුමනි, නැති වෙයි අපේ ඉවසීම, විපතකි මුළු රටට සුදු ඇතු දන් දීම. ඉඩ දුන්නොතින් සිදු වෙන්නට එම මේම අපටත් උරුම වෙයි හැමදම වැළපීම. එරෙහිව ඇතත් රට වැසියන් සියලු දෙනා වෙසතුරු රජ වෙසේ සුවසෙත පෙරට ගෙනා. වැසියෝ කියති සඳ මහරජු ළඟට එනා, මේ පිළිබඳව විමසනවා සියලු දෙනා. රට වැසියන් අතර තොරතුරු පැතිර ගියා. රජගෙයි ගිනි ගෙයක් වී ඇත නොසිතුනියා. අවසානයේදී අරගත් තීරණය නියා, තපසට යන්න සිතුවා මහවනය සොයා. මෙන්න මේ විදිහට වෙස්සන්තර රජතුමා මහවනයට යන්නට සැරසෙනකොට මන්ත්‍රී දේවියත් ඔව්හා වනගත වෙන්නට සූදානම් වෙනවා. නමුත් රජතුමා කියනවා, ඔබ දරු දෙදෙනත් සමග රජමාලිගාවේ රැඳෙන්නට කියලා. ඒ වුණත් උදාරතර සෙනෙහසේ නාමයෙන් ඇය එදා නැගෙනවා නැගෙනවා, නිත කඳුළු නැගෙනවා, සැලෙනවා සැලෙනවා, මුළු සිතම සැලෙනවා. මැවෙනවා මැවෙනවා, දුක් අඳුර මැවෙනවා, කියනවා කියනවා, ඉන්න බැහැ කියනවා. වනේ ඇති සියලු දුක් ගැහැට ඉවසන්නෙමි, පුරන්නට තවුස්දම් මම සහාය වෙන්නෙමි.
ඔබ නොමැති රජමැදුර අඳුරු බව දන්නෙමි. දරු දෙදෙන සහ මමත් හිමගතට එන්නෙමි. දෙමාපිය වැළපුණා, දුක් අඳුර ඇති වුණා. පිට වෙලා යන විටත් දන් දෙන්න සිතුණා. එදා ජයතුරුණුවර හැම දෙනම වැළපුණා. දරු දෙදෙන ආබිසව හිමගතට පිවිසුණා. රජමාලිගා අතහැරවන්නයට එනවා. පෙර තිබූ සතුට දැන් වෙනතක පිවිසෙනවා. සරසා දරු දෙදෙන සමගව ගෙන යනවා. ඒ යන අතර මග පින්වත මෙය වෙනවා. රාජමාලිගාවෙන් සමුගත්ත අර වෙස්සන්තර රජතුමා ඇතුළු පිරිස දැන් සෙමින් සෙමින් වංගගිරියට යන්නටයි යන්නේ. අන්නේ විදියට යන අතරතුරේ පින්වතුනි, මේ රජතුමාගේ පින් සිටිවිලි තව තවත් වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමන් පැමිණිය රතයත්, රතේ බැඳලා හිටිය අශ්වයෝ දෙන්නත් අතරමඟදී දන් දෙනවා. ඒ අන් කිසිවක් නිසා නෙවෙයි, ලෝතුරා බුදුබව පතාගෙන එදා වංගගිරියට ගිහිල්ලා මෙන්න මේ විදිහටයි ජීවත් වුනේ. ඈත දුරුකාතර ගෙවමින් පැමිණෙනවා. අරණක නවතිනවා. ගීත හඬින් සියතුන් හද සනසනවා. විතරාගී සිටිවිල් පසු වෙනවා. පලවැල නෙලාගෙන ඇවිදින් උදය හවා. අමරස බොජුන් වෙනුවට දරුවනට නිදහස සතුට සැනසුම ඇත ලයේ ඉරුවා. සිසිලස ගෙනවා සීතල සුළඟ පවා. කාලය ගත වුණා බණ භාවනාවට. පාළුව මැකේ දරු දෙදෙනගේ සිනාවට. මේවන අරණ හැම දම වාසනාමට. ගෙවුණා අද දවස
යලි එළඹුණායට. මෙන්න මේ විදිහට කාලය ගත වෙනකොට අමිතතාපා කියන තම තරුණ බැමිණියගේ කියමන පිට ජූජක කියන බමුණා යම්කිසි අදහසක් හිතේ තියාගෙන වංගගිරියට පියවර තබනවා. එසේ ඇවිදින් විස්සන්තර රජතුමාගේ දෙපා යුග වැඳලා මෙන්න මේ විදිහටයි කියන්නේ. පින්වත් හිමිතුමනි නිරතුරු දන් දෙන්නා බව දැන ගතිමි එනිසා පියවර මැන්නා. බැලමේ කරන්නට මගේ නිවසට ගන්න ඉල්ලා ගන්න ආවෙමි ඔබේ දරු දෙන්නා. ජූජක බමුණගේ අදහස අහන අර වෙස්සන්තර රජතුමා එකවරම වේදනාවට පත් වුණත් තමන්ගේ දරුව දෙන්න දන් දෙන්නේ කොහොමද කියලා හිතුණත් මතුවට සමස්ත සත්ව වර්ගයා කෙරෙහිම කරුණාවෙන් ලෞතුරා බුදු බව පතාගෙන පින්වතුනි එදා මෞබිසවත් ගොසින් පලවැල සොයාගෙන ඇපැමිණියොත් හිත තුල බැඳෙන ආසා බැමි නසාගෙන දුන්නා දරු දෙදෙන බුදු බව පතාගෙන රැගෙන ඇතිසි තල ජලය අත පැන් වඩා පෙන්වාපා රමි බල කරවමින් මේමුළු මිහි තලය දන්දී දරු දෙදෙන මහරජු නිසාසල අර දරු දෙන්න දන් දීලා වෙස්සන්තර රජතුමා සැනසෙනකොට දරුව දෙන්නත් ගත්ත ජූදක බමුණා පින්වතුනි මොකද කරන්නේ? සෙමෙන් සැරේ වංගගිරියෙන් පිට වෙනවා. අන්නේ පිට වෙන අවස්ථාවේ රෑබෝ වෙනවා. බමුණා මොකද කරන්නේ? දරු දෙදෙනා අර ගහක බැඳ දාලා තමන් ගහ උඩට නැගලා නිදා ගන්නවා. ජීවිතයේ පළවෙනි වතාවට තනි වුණ ජාලිය ක්‍රිෂ්ණජිනා කියන මේ අහිංසක දරු දෙදෙනා එදා මෙන්න මේ විදිහට පින්වතුනි වැළපෙනවා. ඇයි සුදු අයියේ අපි දන් දුන්නේ අම්මා ළඟ නැති අතරතුරේ මට නම් බෑමි දුක ඉවසන්නට දැස පුරා දුක් කඳුළු පිරේ බුදු බව පතලා අපි දන් දුන්නාලු
වෙසතුරු පිය රාජ නැගෙනියනේ නාඩායින්නකෝ මගේ පොඩි නංගියේ නුඹට දැනෙන දුක මටද දැනේ අපි දෙන්නා මේ බමුණට දුන්නේ පියාණන්ගේ නැහැ දයාගති අම්මා පලවැල අරගෙන ඇවිදින් අයියේ අපි හොයනවා ඇති අඩුවක් නැගැ බිඳුවක්වත් නැගෙනිය පියාණන්ගේ මෙත් කරුණාවේ බුදු බව පතලල්ලු අපි දන් දෙන්නේ ඒකයි මම ඇවුවම කීවේ වනයේ හැම තැන මා බිය කරවන දරුණු නපුරු හාඬ රැව් දෙනවා අයියන්ඩියේ ඔබ මග ළඟ ගිටියත් බිය සැක මැද ගත්ත වෙවුලනවා දැන් මේ ඉවසන දුක තව දුරටත් බෑතනියම විඳගෙන ඉන්න අම්මේ සුළඟක් වාගේ ඇවිදින් අප දෙදෙනා අරගෙන යන්න අප දෙදෙනා අරගෙන යන්න මෙන්න මේ ආකාරයට පින්වතුනි අරාසරණ දරු දෙන්න වැළපෙනකොට පළවැළ පිණිස ගිය මන්ත්‍රී දේවිය ආපසු වංගගිරියට එනවා අසපුවට පිය නගනවත් සමගම ඇයට වෙනසක් දැනෙනවා වෙනද තමන්ගේ ළඟට එන ආදරණීය දරු දෙදෙනා නැති නිසා වෙස්සන්තර රජතුමා ළඟට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඇය විමසනවා දෑත පුරවා ගෙනා පලවැල් මගේ දෑතින් කවන්න කොමගේ දරු දෙදෙන හිමියනි කොයි ගියා දැයි කියන්න මගේ හදවත වේදනාදෙයි එපානිහඬව සිටින්න වස්සාගෙන ඇති දෙනෙත ඇරලා අනේ මේ දුක බලන්න අනේ මේ දුක බලන්න පුතා ජාලිය දුවේ ක්‍රිෂ්ණා දුරක ඈතක ගියාද හිතේ දුක් ගිනි අවුලවාලා නැවත මා වෙත නොඑදෝ රැයේ දුටු සිහින යත් නපුරුයි රුදුරු විපතක් උනාද වනේ ඇතින් ඇත දුවලා අනේවල්මත් වෙලාද අනේවල්මත් වෙලාද සමන් මල් පෙති
මගේ කොමල සිනිඳු සුසිනිඳු දරුවනේ මගේ වරදක් නිසාවත් දෝ මගෙන් මේ ලෙස දුරුනේ දරාගන්නට බැරිව මාද පැලියාවිද දෙවියනේ පුතා සහදුව කොයි ගියාදැයි කියනු මැන මගේ හිමියනේ කියනු මැන මගේ මේ අවස්ථාවේදී වෙස්සන්තර රජතුමා ඇයට මෙන්න මේ විදිහට පිළිතුරු දෙනවා. දේවිය බුදු බව පතාගෙන මම දරු දෙන්නව දන් දුන්නා. එයින් මා ලබාගත් පින ඔබත් අනුමෝදන් වන්න. මට ආශිර්වාද කරන්න. සවුලෝ සතුන් සසර කතරින් එතර කරන්නට ලෝතුරා බුදු බව ලබා ගන්නට. පින්වතුනි, ඒ උදාරතර ප්‍රාර්ථනාව හමුවේ ඇය ප්‍රාර්ථනා කරනවා. රජ සැප හැර දමා මේ තපසට ආවා නිත් දෙක වාගේ දාරු දෙන්නත් නැති වූවා කඳුලින් වත් මේ දුක ගන්නේ මිවාවා දරුවන් දුන් පිනෙන් මතුවට බුදු වේවා කාලේ ටිකෙන් ටික ගත වෙලා ගියා. ජූජක බමුණා දරුවන් දෙන්නත් අරගෙන ඈතට ඈතට පියවර තබනවා. නැවතත් සඳ මහරජතුමාට කෙසේ හෝ අර දරු දෙදෙනා ලැබෙනවා. අන්නේ විදිහට දරු දෙන්නා ලැබෙනකොට සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරනවා තවත් යමක් සිද්ධ කරන්නට. මේ රජතුමාගේ සීලය පරීක්ෂා කරන්නට හිතපු සක්‍ර දේවේන්ද්‍රයා මොකද කරන්නේ? දාන පාරමිතාව සුරපුරට සැලවුනා මන්ත්‍රි බිසව ඉල්ලන්නට සුරිඳු පැමිණුනා එහිදිත් වෙසතුරු නිරිඳුගේ ගුණය පල වුණා විසවත් දානෙට දුන්නා වනේ තනි වුණා සක්දෙව් දේවියගෙන ජයතුරු පුර යනවා මවයි දුවයි පුතයි තිදෙන මුණ ගස්සනවා සඳ මහා නිරිඳුට ඇති තොරතුරු සැලවෙනවා බෝසත් ගුණ සිහිපත් කරයින් සැනසෙනවා වෙසතුරු රජු පෙර හැරකිනි කැඳවන් එන්නේ යලි රජසිරි හොබවන ලෙස අයද සිටින්නේ දස රජ දාමින් ඉන් පසු රජ මරණින් මතු තුසිත පුරේ දෙවියෙකු වන්නේ පස් මහ බැලුම් බලමින් නැති ලෙසනේක ඉපදී කිඹුල් වත පින්සර රජගේක දසමර සෙන්දිනානව ගුණ පිරිපාක
සව් කෙලෙසුන් අසා බුදු බව ලැබුසේක. නිම්නැති මහ කුළුණු ගුණයෙන් ලොවම තෙමු. අම්මත් පියත් ලෙස බුදු හිමි හැඳින ගමු. කම්පා නොවෙමු බව ගමනට මුහුණ දෙමු. සම්බුදු පියාණන් ගිය මග අනුව යමු. ඇසුදාම් නිතරම සිහි වේවා. විසුතැනින් සිල් සුවඳ සැලේවා. සතර අපා දුක් ගිනි දුරු වේවා. මෙතේ බුදුන් දැක නිවන් දකිවා. මෙතේ බුදුන් දැක නිවන් දකිවා. මෙතේ බුදුන් දැක නිවන් දකිවා. දුක්කප්පත්තාච නිදුක්කා භයප්පත්තාච නිබ්බින් භයා. සෝකප්පත්තාච නිසෝකා. හුන්තු සබ්බේපි පානිනෝ. ශ්‍රී ලංකාවේ ප්‍රථම කවිබණ කැසට් පට නිෂ්පාදකීන් වන රන්සිලු එන්ටර්ප්‍රයිසස් සාදරයෙන් ඉදිරිපත් කළ රන්සිලු කවිබණ අංක 4 වෙස්සන්තර ජාතක කතා පුවතයි ඒ අවසන් වූයේ.